අයිබෝවන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා ICT පන්තියේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඉතාම සුවිශේෂී වීඩියෝ එකක්. ඒ කියන්නේ ICT NVQ level 4 practical විභාගය සඳහා revision video එකක් ලෙස තමයි මම මේ වීඩියෝ එක සකස් කරේ. මේ වීඩියෝ එක අන්තර්ගත වෙන්නේ access වල අහන්න පුළුවන් සියලුම query ටික. එක වීඩියෝ එකකින් සියලුම query ටික cover වෙන විදිහට තමයි කරන්නේ. ඉතින් මෙතන theory ගොඩාක් explain කර කර ඉන්නේ. අදාළ query එක තමයි explain කරන්නේ. අපි පාඩමට යමු. මුලින්ම දැන් ඔයගොල්ලන්ට පේනවා මම access database එකක් හදලා ඒ database එකේ table එකක් හදලා තියෙනවා table 1 කියලා. ඒකේ fields තියෙනවා student ID, name, NIC, date of birth. ඊට පස්සේ ළමයි ගත්ත ලකුණු chemistry වලට ගත්ත ලකුණු physics වලට ගත්ත ලකුණු biology වලට ගත්ත ලකුණු දැන් මේක අපිට total එක හොයන්න තියෙනවා average එක හොයන්න තියෙනවා හරිද ඒක අපිට හොයන්න තියෙන update query වලින් ඒක මම ඔයාලත් එක්ක පස්සේ කතා කරන්නම් දැන් අපි මුල ඉඳන්ම query ටික ඉගෙනගෙන යමු දැන් අපි ඉස්සෙල්ලම බලමු update query එක හරි මට මේ NIC එකේ අගට V එක update කරගන්න ඕනේ කොහොමද අපි ඒක කරන්නේ දැන් අපි ඉස්සෙල්ලම query එකක් හදද්දී මේ query එකේ window එක මෙතනින් close කරගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ. මුලින්ම අපි යනවා create එකට. ඊළඟට යනවා අපි query design කියන එකට. ඔන්න ඔතෙන්ට ආවා. හරි. දැන් අපි අදාළ table එක මෙතන තියෙනවා. මේ table එක අපි මොකද කරන්නේ? table 1 එක මං add කරගන්නවා. හරිද? ඊළඟට මම මෙතනින් close කරලා දානවා. මේ බලන්න මම මේක පේන විදිහට ওই විදිහට හදාගත්තා. දැන් මම මේ NIC එකේ අගට V එක update කරන්න යන්නේ. එහෙනම් අපිට ඕනේ කවුද? NIC. ඔන්න යව ගන්නවා. NIC එක ගත්තාම මම කරන්න යන්නේ මේ update කරන එක. එහෙනම් මම මෙතනින් select කරනවා update කියන එක. දැන් මට අගට තමා V එක දාන්න ඕනේ. මේ දැන් බලන්න මේකේ මේ අගට V අකුරක් දාලා නැහනේ. අපි ඒක update query එකෙන් update කරන්න යන්නේ. හරි? අපි දැන් මෙතන NIC එකේ අගටනේ V එක අප්ඩේට් කරගන්න යන්නේ. එහෙනම් අපි මේ කොටු වරහන් තුල ලියනවා NIC කියලා. හරිද? කොටු වරහන් තුල. ලියලා අපි end එක දානවා. දාලා double quotes ඇතුලේ V එක දානවා. දැන් මේ අපි අගට අප්ඩේට් කරන හින්දා මේ NIC මෙතන තියෙන විදිහටම මෙතන ලියාගත්තා. කොටු වරහන් තුල ලිව්වේ end එක දාලා අගට ඕනේ V එක. එහෙනම් අගට double quotation ඇතුලේ V එකක් දාගත්තා. හරි? හරි නේද? දැන් මම මේක මොකද කරන්නේ? run කරනවා. දැන් අහනවා you are about to update 5 rows. ඇයි rows පහක් තියෙනවනේ? පහම update වෙනවා. දැන් මම මේක yes කරනවා. ඊළඟට මම මේක මොකද කරන්නේ? මම මේක save කරනවා. මොකක් කියලාද? මෙතන මන් දෙනවා update query. update query හරි NIC එකනේ අප්ඩේට් කරේ NIC එකේ එක කියලා මේක සේව් කරනවා. ඔයාලට කැමති නමකින් සේව් කරගන්න. හරි මට හොයාගන්න පුළුවන් නමකින් සේව් කරේ. දැන් මම මේක ක්ලෝස් කරනවා මෙතනින්. දැන් මම ගිහින් බලනවා අපේ ටේබල් එක. මේ බලන්න අගට V එක අප්ඩේට් වෙලා නේද? දැන් ඔයගොල්ලෝ හිතයිනේ මට බෙහෙද මේ මුලට මොනවා හරි අප්ඩේට් කරගන්න කියලා NIC එකේ. පුළුවා. කොහොමද කරන්නේ ආයෙ බලමු අපි. create කියන එකට ගියා. හරි. හොඳට මතක තියාගන්න මේ දැන් මේ window එකේ අපි යනකොට මුකුත් open වෙලා නැහැ. හරි. හරි. query design කියන එකට ගියා. ඊළඟට මොකද කරන්නේ අපි? මේ table එක add කරගන්නවා. හරි. close කරා. ඊළඟට අපිට ඕනේ මේ NIC කියන field එක. ඔන්න ඕක ගත්තා. ඊළඟට මොකද කරන්නේ අපි මේක update කරන්න යන්නේ. එහෙනම් අපි update කියන එකට යනවා. දැන් update 2 කියන ස්ථානයේ මොකද්ද අපි මෙයාට කරන්නේ මට මේ x කියලා එකක් මුලට අප්ඩේට් කරගන්න ඕනේ හොනේ මං double quotes ඇතුලේ x කියලා දැම්මා and එක දැම්මා මොකේද මුලට දාන්නේ අපි NIC එක මුලට එහෙනම් අපි NIC කියලා කොටු වරහන් තුල ලියනවා ලියලා අපි මේක run කරනවා ඊට පස්සේ මේක yes දෙනවා මේක මම සේව් කරනවා අප්ඩේට් query NIC2 කියලා
හරි දැන් මම මෙතනින් මේක close කරලා තමයි බලන්නේ. දැන් මම table එකට ආවනේ. මේ බං table එකේ මුලට x එකක් update වෙලා නේද? ওই විදිහට තමයි අපි update query එක කරන්නේ. ඊළඟට මම මේකේ මේ total එක මේ chemistry, physics, biology වල total එක update query එක භාවිතයෙන් හදන්න යන්නේ. කොහොමද අපි හදන්නේ කියලා බලමු. හරි. ඒකත් update query එක. එහෙනම් අපි මුලින්ම මොකද යන්නේ මේ ඔක්කොම close කරලා තියෙන window එකේ create කියන එකට යනවා. ඊළඟට දැන් step ටික අපිට කටපාඩම්. Query design කියන එකට යනවා. අදාළ table එක select කරනවා, add කරනවා. හරි. ඊළඟට මොකද කරන්නේ? අපි මෙතන අපිට total එකනේ හොයන්න ඕනේ නේද? එහෙනම් අපි මෙතන total කියන field එක දාගන්නවා. අපි ඒක මොකද්ද කරන්න යන්නේ? Update. එහෙනම් මෙතන update කියන එක ගන්නවා. හරි? Update කරන්නේ මේ chemistry, physics, biology කියන ඒවා ලකුණු. හරි? එහෙනම් මම මෙතන update 2 කියන ස්ථානයේ මුලින්ම දානවා මොකද මේ මෙතන ලියලා තියෙන විදිහටම දාන්න ඕනේ. හරිද? මෙතන ලියලා තියෙන විදිහටම දාන්න ඕනේ. අපි එහෙනම් ඒ විදිහටම කොටු වරහන් තුල ලියන්නේ. මම පොඩ මේක lock කරගන්නවා. එහෙනම් ඔන්න කොටු වරහනක් ඇරියා. Chemistry කියලා ලියනවා. කොටු වරහන close කරනවා. ඊළඟට එකතු කරනවා ඒකට. මොකද්ද? එකතු කරනවා biology physics තියෙන්නේ. P H Y S I C S කොටු වරහන close කරනවා. ඊළඟට මොකක් තියෙන්නේ? Biology. කොටු වරහන් තුල biology B I O L O G Y කොටු වරහන close කරනවා. හරිද? ඊට පස්සේ අපි මේක run කරනවා. run කරනකොට අපි මේක දෙනවා මොකක් කියලාද? yes කියන එක දෙනවා. දැන් මම මේක save කරනවා. මේ බලන්න අපේ total එක update වෙලා තියෙනවා. හරිද? බලන්න එකතු කළා 190යි කියද 190යි. 190යි 80යි කියද 270යි. හරි නේද? ඒ වගේ update වෙලා තියෙනවා. ඊළඟට අපිට ඕනේ මේ average එක update query එකෙන් හොයන්න. කොහොමද හොයන්නේ? බලමු. create කියන එකට යනවා. ඊළඟට අපි යනවා query design. මේ බලන්න මම මුකුත් open කරන්නේ නැතුව තමයි මේ create කියන එකට යන්නේ. හරි query design කියන එකට යනවා. මෙතනින් අපි අදාළ table එක select කරලා add කරගන්නවා. ඊළඟට අපි හොයන්න යන්නේ average එක. එහෙනම් අපි මේක double click කරලා average එක මෙතෙන්ට add කරගන්නවා. හරි. ඊට පස්සේ average එක අපි මොකද කරන්නේ? නේ update එකක් දෙන්න යන්නේ. update query එකෙන් හොයන්නේ. එහෙනම් මම මෙතන update කියන එක තෝරනවා. මේ තියෙන්නේ. හරි. ඒක තේරුවාම මෙතන update 2 කියලා එනවා නේද? එතෙන්ට මම මොකද කරන්නේ? මම මේ average එක subject 3යි තියෙන්නේ. හරිද? subject 3යි නම් තියෙන average එක වෙනවනේ total එක බෙදීම 3නේ. එහෙනම් මේ total මේ විදිහටම ලියන්න ඕනේ. හරි? වෙනස් වෙන්න බෑ කොටු වරහන් තුල total බෙදීම 3. හරි? දීලා දැන් මම මේක run කරනවා. මේක අහනවා are you about to update 5 rows? ඒක yes දෙනවා. දැන් මම මේක save කරනවා. මොකක් කියලාද? average AVG update කියලා. හරි? save කරනවා. save කළා මම මේක මෙතනින් close කරනවා. මට කලින් එක හරියට save කරගන්න බැරි වුණා. මම ඒක AVG total කියලා දාන්නම්. top කියලා දාන්නම්කෝ. හරි. දැන් මම මෙතන table එකට ගිහිල්ලා බලනවා average එක update වෙලාද කියලා. ලස්සන්ට ඒක update වෙලා තියෙනවා. හරි. ඊළඟට ඔයාලට මම කියලා දෙන්නේ තවත් වැදගත් query එකක්. ඒකට අපි කියනවා append query එකක් කියලා. ඒකෙදි කරන්නේ මේ table එකට සමාන table එකක් හදා ගන්නවා. මේ table එකට සමාන table එකක් හදා ගන්නවා. මේකේ design view එකට සමාන table එකක්. නමුත් ඒකට data දාන්නේ නැහැ. හරි data දාන්න නැතුව හදා ගන්නවා. මම දැන් මේ ලේසියෙන්ම මෙන්න මේ ටික select කරා. මේ විදිහටම හදා ගන්න එපා. මම මේ ටික copy කරගත්තා. දැන් මම create ගිහිල්ලා table කියන එකට ගිහිල්ලා මෙතන table 2 එක save කරන append කියලා A P P E N D append. හරි දැන් මම මේ table එකේ මේ විදිහටම හදාගන්න එපා. design view එකට ගිහිල්ලා මම අර ටික මේ විදිහට paste කරනවා. මට ලේසි වට මං කරේ ඔයාලා හදන විදිහකට හදන්න. හරි. දැන් මම මේ append table එකේ ඉන්නේ. දැන් මේ append table එකේ data තියෙද කියලා බලන්නකෝ.
Data tiyada? Data ne ne? Then hadanne mama me table 1 eke data mama thorana fields al. Then mama name ekai NIC ekai biology කියන එකයි විතරක් තේරුවා නම් මට එන්නේ A ටික විතරයි. හරිද? ඒ කියන්නේ මට A ටිකේ data ටික විතරයි අර table එකට දාගන්න ඕනේ. අනිත් data දාගන්න අවශ්‍ය නැහැ. හරි. කොහොමද කරන්නේ කියලා බලමු. දැන් අපි මේ table එකේ table 1 එකේ ඉන්නේ data ගන්නෙ නේද? හරි. අපි මුලින් ඉඳන්ම කරගෙන යමු. දැන් බලන්න මේකේ data එකක්වත් නැහැ ඔයාලට පැහැදිලි. මම ඒකත් close කරනවා. එහෙනම් අපි create කියන එකට යනවා. මොනව කරන්නත් අපි යන්නේ query design එකට. දැන් ඉතින් table එකකින් තව එකකින් ණයට ඉල්ල ගන්නවා නම් අපි ඒ අදාළ data තියෙන table එකට යන්න බෑ. ඔන්න table 1 එක select කරලා මොකද කරේ? Add කරා. ඒක අපි add කරා. මෙතනින් close කරා. දැන් මම මේකේ මට ඕනේ දාගන්න student ගේ ID එක ඕනේ. Name එක ඕනේ. හරිද? name එක ඕනේ. එහෙනම් ඒක ඩබල් ක්ලික් කරා. ඊට පස්සේ මෙයාගේ chemistry වලට ගත්ත ලකුණු ටික මට ඕනේ. එච්චරයි ඕනේ. අනිත් කිසිම දෙයක් එපා. හරි. දැන් එහෙනම් මට අවශ්‍ය field ටික මම select කරගත්තා. හරිද? ඊට පස්සේ අපි append කරන්න යන හින්දා මෙතනින් දෙනවා append කියන එක. append කරන්නේ මොකද්ද අපි මේ අලුතෙන් හදපු append table එකට. අලුතෙන් හදපු blank table එකක් තියෙන්නේ. Data නැති අන්න ඒක තමයි append කරන්න ඕන. Select කරා append කියන table එක. ඔයාලට කැමති තමයි දාගන්න. හරි. ඒ තෝ දාගෙන ඒ අදාළ table එක select කරගෙන okay කරන්න මෙතනින්. හරි. දැන් ඊළඟට මොකද කරන්න තියෙන්නේ මෙතනින් run කරන්න තියෙන්නේ. අන්න හනවා append කරන්නද කියලා rows පහක්. ඔව්. Yes කරන්න. ඊට පස්සේ අපි මේක save කරනවා මොකක් කියලාද? මොන query කියලාද? append query. හරි append query කියලා save කරනවා. සේ කරලා okay කරනවා. හරි. දැන් මම මෙතනින් close කරනවා. දැන් ඔයා ගිහින් බලන්න append table එකේ කලින් data තිබ්බේ නෑ නේද? නෑ නේද? දැන් ඒක බලන්න open කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. අර අදාළ data ටික add වෙලා තියෙනවා වලට පේනවා නේද? ඔන්න ඔය විදිහ තමයි අපි append කරන්නේ. දැන් අපි හදන්නේ මේ table 1 එක භාවිතයෙන් ඒකේ තියෙන fields භාවිත කරලා අලුත් table එකක් හදන්න. මේකට අපි කියනවා make table query කියලා. හරි. make table query. එහෙනම් මම මෙතනින් close කරලා පටන් ගන්නවා වැඩේ. create ගියා. query design ගියා. අදාළ table එක ගත්තා. හරිද? අදාළ table එක ගත්තා. දැන් මට මේ අලුත් table එකට වැඩි field අවශ්‍ය නැහැ. මට ඕනේ student ID එකයි, chemistry වලට ගත්ත ලකුණු, physics වලට ගත්ත ලකුණු, biology වලට ගත්ත ලකුණු. ඔච්චරයි ඕනේ. දැන් අලුත් table එකක් හදන්න යන්නේ. ඒ හින්දා අපි දෙනවා make table කියන එක. දීලා අදාළ table එකට නමක් දෙනවා. හරි. අලුත් table එකට නමක් academic detail කියලා. academic detail. හරි. students ගේ academic details කියන තමයි මම මේක select කරගත්තේ okay කරා. දැන් මම මොකද කරන්නේ මේක? දැන් බලන්න run කරේ ගමන් මොකද වෙන්නේ කියලා. හරි. run කරේ ගමන් අහනවා table එකක් හදන්නද කියලා. මම මේක yes කරේ ගමන් මොකද වෙන්නේ මේ? academic details කියලා table එකක් හැදුනා. දැන් මම මේක මොකද කරන්නේ? save කරන්න ඕනේ. හරිද? query එක අපි save කරනවා මොකක් කියලාද? make table query එක අනිවාර්යෙන් save කරන්න ඕනේ. හරි. දැන් මම මේක okay කරනවා. දැන් මම බලනවා මේ academic detail කියන එකට ගිහින්. මේ බලන්න ලස්සනට table එක හැදිලා තියෙනවා නේද? ඔන්න ඔය විදිහට තමයි අපි make table query එකෙන් table එකක් හදාගන්නේ. දැන් මම මෙතන create කියන එකට ගිහිල්ලා query design කියන එකට ගිහිල්ලා අපේ ගන්නවා table 1 එක. table 1 එක අරගෙන ඒක add කර ගන්නවා. මෙතනින් close කරලා දානවා. හරිද? මම මෙතනින් එක field එකක් ගන්නවා name කියන field එක. හරිද? මේ name කියන field එකේ මම criteria එකක් දෙනවා මෙන්න මේ විදිහට. මේ බලන්න. මේකේ ඉන්නවනේ Malki කියලා ළමේ. මට මේ Malki කියන එක්කෙනා තමයි filter කරගන්න ඕනේ. එහෙනම් මම මේකේ ඩබල් ක්‍රයිටීරියා කියන ස්ථානයේ දෙනවා මොකද ඩබල් කෝටේෂන් ඇතුලේ මල්කි කියලා දෙනවා.
දීලා මොකද කරන්නේ? මම මේක මෙතන run කරනවා. හරිද? run කරනවා. run කරන්නේ මේ run button එකෙන්. ඊට පස්සේ මේ බලන්න Malki කියන නම අපට filter වෙලා පෙන්නනවා. හරිද? මම මෙතන මේක query 1 කියලා save කරා. ඊළඟට හිතන්න මට ඕනේ දැන් බලන්න මේක M අකුරෙන් නම් පටන් ගන්නා ඉනවා Malki ඉන්නවා මදුක ඉන්නවා මුජි ඉන්නවා. හරි. මට මේ M අකුරින් නම පටන් ගන්න අය filter කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? හරි ලේසියෙත් create ගියා. Query design කියන එකට ගියා. අපේ table එක table 1 ඒකට ගියා. ඒක add කරගත්තා. හරි. ඊළඟට අපි මොකද කරන්නේ? මේකෙන් අපි name කියන එක ගන්නෙ. Name කියන එක double click කරා. අපි criteria එකේ දෙනවා මේ M අකුරයි තරුවයි. හරිද? මොකද දෙන්නේ? M අකුරයි තරුවයි. M අකුරයි තරුවයි දුන්නහම like කියලා ඒක auto ගන්නවා. Double quotes දා ගන්නවා යා. හරි අපි දුන්නේ M අකුරයි තරුවයි. දැන් run කරනවා. run කරාම මොකද වෙන්නේ කියලා බලමු මේ බලන්න. M අකුරින් නම පටන් ගන්න අය කොහොම හැදුණා නේද? හරි. දැන් මම මේක save කරනවා මේක query 2 කියලා. මේ table එකේ මුජි කියන එක්කෙනාගේ MU තියෙන්නේ. හරිද? MU කියලා තියෙන්නේ. මම කියනවා මුලින් MU කියන අකුරු දෙක ඇවිල්ලා ඊට පස්සේ අකුරු කීයක් තිබුණත් කමන්නේ. එහෙම තියන අය හොයාගන්න කියලා. හරිද? මම පොඩ්ඩක් මේ මදුක කියන එක්කෙනා දැන් මුණවීර කියලා වෙනස් කරගන්නවා. හරි? මුණවීර. දැන් මම මෙතනින් close කරනවා. බලන්න create ගියා. ඊළඟට යන්නේ මොකද්ද? Query design කියන එකට යනවා. හරි. Table 1 කියන එකට යනවා. හරි. Table 1 එක අපි add කරගන්නවා. ඊළඟට close කරනවා. මෙතනින් අපි දෙන්නේ කාවද? Name එකනේ. හරි. Name එක දුන්නා. Criteria එකේ මුලින් MU එන අය ඕනේ. දැන් මට මෙතන මුල් අකුරු දෙක MU කියලා පටන් ගන්න ඕනේ. එහෙනම් මම MU කියලා ලිව්වා. අනිත් අකුරු ටික මොන වුණත් කමක් නැහැ. MU කියලා දැම්මා. තරුව දැම්මා. හරිද? දාලා මොකද කරන්නේ? මෙතන run කරා. මේ බලන්න මුණවීරය මුජි කියන එක්කෙනයි save වුණා. දැන් මේ මුණවීර මුජි කියන දෙන්නව හොයාගත්තා. දැන් මම මේක save කරා query 3 කියලා. හරි. දැන් මුල් අකුර ඒක 2 alphabet එකෙන් එකාගේද? 90 ගෙනේ. හරි. එහෙනම් අපි 90 හොයාගන්න යන්නේ මෙන්න මේ විදිහට. ඔන්න මම ඔක්කොම close කරා. create ගියා. query design කියන එකට ගියා. අපි ගන්නවා table 1 add කරනවා. හරිද? ඊළඟට මම මෙතනින් name කියන field එක ගත්තා. criteria එකට දෙනවා A අකුරයි. තව අකුරු දෙකක් තියෙනවා කියන මම මෙහෙම ප්‍රශ්නාර්ථ දෙකක් දානවා. මුල් අකුර පටන් ගන්න A වලින් ඉතුරු වට තව අකුරු දෙකක් තියෙනවා. ඒක ප්‍රශ්නාර්ථ දෙකක් දැම්මා. මේ click කරනකොට මේක like කියලා එයා දෙපැත්තට double quotation දාගන්න. මේක අපි දාන්න ඕනේ නැහැ. ඔටෝ වැටෙනවා. ඊළඟට බලන්න මම මේක run කරනවා. මොකද වෙන්නේ? අර 90 කියන එකේනාව search කරා. දැන් අකුරු පහක් තියෙනවා නම් A වලට පස්සේ අපි ප්‍රශ්නාර්ථ ලකුණු පහක් දාන්න ඕනේ. ඊළඟට බලමු chemistry වලට 90ට වැඩියෙන් ගත්තේ කී දෙනෙක් ඉන්නවද? දෙන්නයිනේ 100 තියෙනවා දෙන්නෙත්. හරි. අපි එහෙනම් ඒක කොහොමද හොයන්නේ? කී දෙනෙක් ඉන්නවද කියලා. හරි. අපි දැන් හොයාගෙන යමු. create ගියා. query design කියන එකට ගියා. මොකද්ද කරේ? table 1 එක select කරා. add කරා. දැන් මෙතනින් අපි හොයන්න යන්නේ chemistry වල ලකුණු. එහෙනම් chemistry කියන එක add කරගන්නවා. මම criteria එක දෙනවා මේ greater than equal 90 දීලා. ඒ කියන්නේ 90ට විශාලයි හරි සමානයි හරි අය ඕනේ. මම මේක run කරනවා. ඔන්න 100 දෙකක් තියෙන අයගේ ආවා. දැන් හිතන්න මම මේක මම මෙහෙම save කරනවා. මම query 5 කියන එක මාය ගන්න design view එකේ. මට ඒගොල්ලන්ගේ නමුත් ඕනේ. නම්මත් ඕනි නම් මම මෙතනින් select කරනවා name එක. student ID එකත් ඕනි. student ID එකත් ගන්නවා. දැන් මම run කරනවා. මොකද වෙන්නේ? 100 තියෙන chemistry වලට 100 තියෙන අයගේ කියන්නේ 90ට වැඩි හා සමාන තියෙන අයගේ student number එකයි නමයිත් එක්ක යාගේ ලකුණු ආවා chemistry. ICT 2 ICT 4 රවි 90 කියන එක අය තමයි aran තියෙන්නේ. අපි බලමු ඒගොල්ලොද ඉන්නේ කියලා.
Ravi anu, Ravi anu. Bana siyah tiyeni kağıdı dikeyle. Onun Ravi ile tiyen ama anu ile tiyen ama. Hadi neydi? O videoya tamayi apı kriteriya ayıkak denne. İlhangatı mağmaya kollandı kiyen ama. Panahata vada adu ayıge. Panahata vada adu ayıge. Munu adı? Panahata vada. Biyoloji valda panahata vada adu ayıge. Namay student ID ekay oni. Hadi da. Namay student ID ekay oni. 50ට වඩා අඩු කී දෙනෙක් ඉන්නවද බයොලොජි වලට 25 42 ICT 1යි ICT 5යි බලමු වෙනවද කියලා ක්‍රියේට් ගියා query design කියන එකට ගියා අදාළ ටේබල් එක ටේබල් 1 ඒක සිලෙක්ට් කරගත්තා ඇඩ් කරා හරි දැන් අපි කවුද ඉන්නේ නම ගමු අපට ඕනේ ස්ටුඩන්ට් ID එක නම බයොලොජි වල හරි Criteria එක දෙනවා මේක less than equal 50 හරි දැන් දෙනවා run කරනවා මේක හරි අපි මේ 50ට සමාන අයත් ගත්තනේ එහෙනම් biology වලට 50 තියෙනවා 90ට ඒකත් ඒ විදිහට යා filter කරගත්ත බලමු තියෙද කියලා ඇත්තටම 90 ගේ ලකුණු බලමු biology වලට 50යි නේද මේ තියෙන්නේ 50යි මම මෙතන අනුගේ date of birth copy කර ගන්නවා. හරිද? දැන් මම මේ තව වැඩක් කරන්න යන්නේ. Create ගියා, query design ගියා, table 1 මම මේක add කර ගන්නවා. ඊළඟට මම මේකේ student ID එක, student name එක, NIC date of birth ගන්නවා. මෙතන date of birth කියන තැන මම hash එකත් එක්ක දෙනවා. මෙන්න මේ විදිහට. දීලා ආයෙ hash එක දෙනවා. දීලා මම මේක run කරනවා. දැන් මම මේක සේව් කරනවා මේ බණ query 8 කියලා සේව් කරේ. එතකොට 90 ඒ කියන්නේ ඒ බර්ත්ඩේ එක තියෙන ළමයාව තේරුණානේ. ඒ බර්ත්ඩේ එක තියෙන ළමයා 90. හරිද? ඒ බර්ත්ඩේ එක තියෙන කාගෙද මං ගත්තේ 90 ගේනේ. හරි. ඊළඟට මම මේ ඒ query එකටම මේ විදිහම වැඩක් කරනවා. ඒත් වෙන වෙනම type කර කර ඉන්න වෙලා නැති හින්දා මේක මෙයාට පස්සේ ඉපදුනා. ඒ කියන්නේ 95ට පස්සේ 95 9 24ට පස්සේ ඉපදුනාය හොයනවා නම් මං ඉස්සරහම මෙන්න මේ ලකුණ දානවා. දාලා මම මේක රන් කරනවා. ඒ දිනේට පස්සේ ඉපදිලා තියෙනවා දෙන්නෙක්. හරිද? දෙන්නෙක් ඉපදිලා තියෙනවා. කවුද දෙන්න? කවුද දෙන්න? මේ මල්කී මුණවීරයි. හරි. අප බලමු මල්කී මුණවීරගේ ටේබල් එකට ගිහිල්ලා කවුද ඒ දෙන්න කියලා මෙතන මල්ක ඉන්නවා මුණවීරේ ඉන්නවා හරි නේද බලන්න 95 9 24ට පස්සේ නේ 96 ඊළඟට ආයි මුණවීරේ ඉන්නවා 95 9 24ට පස්සේ මල්ක ඉන්නවා මල්ක 99 ඊළඟට ඉන්නවා මුණවීර මුණවීර 96 මෙයව ගන්න රවි 89 මුජීව ගන්න 92 හරි නේද ඊළඟට තව එක් query එකයි කරන් තියෙන එක delete query එක මං create කියන එකට ගියා query design කියන එකට ගියා මං අදාළ table එක ගත්තා add කරා හරිද එතනින් මම මෙතන student id එක ICT එක වෙන එක්කෙනාව තමයි මම delete කරන්න යන්නේ එහෙනම් මම මෙතන delete කියන එක දෙනවා delete කියලා එක දීලා criteria එක දෙනවා double quotation ඇතුලේ ICT එක හරි දැන් මම මෙතන run කරනවා එයා අහනවා ඒ row එක delete කරන්නද මම දෙනවා yes කියලා දැන් මම save කරනවා මේක delete query කියලා delete q u e r y delete query දැන් මම delete query එකෙන් delete කරාට පස්සේ මම මෙතන ගිහිල්ලා බලනවා ICT එක තියද මේ table එකේ තියද නැහැ. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ICT NVQ level 4 විභාගයේ practical විභාගයේ සඳහා revision එකක් විදිහට තමයි මේ video එක අරගෙන ආවේ. Query වලින් අහන්න පුළුවන් ටික. තව query ගොඩාක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට syllabus එකට මේ ටික දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් ඒ paper එක කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම්
කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවත් යාළුවෙට බලන්න, ෂෙයා කරන්න. ඉතින් තාමත් ඔයාලා මගේ ICT පන්තියේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් ICT පන්තියේ YouTube channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන notification bell icon එක press කරලා all කියන command එක ලබා දෙන්න අමතක කරන්න එපා. ඉතින් නැවත අලුත් දවසක අලුත් video එකකින් හමු වෙමු. රැඳී සිටි ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.